කොනිචිවා අපි මේ පාඩමේ කංජි අපි කංජි ලෙසන්ස් කීපයක් කරා අපි අද ඉලක්කම් වල 100 1000 10000 ලියලා තව කංජි කීපයකට කතා කරමු හොඳයි අපි ලියනවාද 100ක් කංජි 100ක් කියන්නේ ඔගලන් දන්නවා 100 නේ 100ක් එතකොට අපේ පොත පරිහරණය කරන අයට කිව්වොත් මේක 21 වෙනි කංජිය මේක අපි ආශ්‍රය කරලා තියෙන්නේ කංජි චැලෙන්ජ් කංජි චැලෙන්ජ් කියන පොත. ඕගලන්ට අපේනොත් මේ පොත ගන්න පුළුවන්. හොඳයි අපි කතා කරන්නේ හැකු. හැකු ලියද්දී 1 2 3 4 5 6 ස්ට්‍රොක් හයක් එනවා. ස්ට්‍රොක් හයක් එනවා. එතකොට මෙයාගෙන් අපි 100 කියන අදහස ගන්න. 100 අපි ගණන් කරනකොට ඔයගොල්ලන් දන්නවා 300 දි 600 දි 800 දි වෙනස් වෙනවා. එතකොට මේක 100ක් 200ක් 300ක් කියන ශබ්ද තුනටම අපි ගන්න මෙයා. 100ක් 200ක් කියන ශබ්ද තුනටම. හොඳයි. එතකොට අපි පහුගිය පාඩමක 3ක් 3 ඉගෙන ගත්තා ලියන හැටි. එතකොට මෙහෙම කියද්දි සන් 200ක් වෙනවා. මෙතන 6 આવොත් රොප් 200ක් වෙනවා. මෙතන 8 આવොත් හප් 200ක් වෙනවා. ඒ වගේ සවුන්ඩ් තුනක් එනවා. ඒ තුනම හැඟ වෙන කංජිය තමයි 100ක්. 100 කංජිය මේ 100ක්. හරි. ඊළඟට අපි යමු 1000 කංජියට. 1000 දි සවුන්ඩ් එක වෙනස් වෙන්නේ 3 දි වෙනස් වෙනවා 8 දි වෙනස් වෙනවා. මේක ලියද්දී මේ විදිහට අපි ලියන්නේ මේක සෙන් මේක කුණ්‍යම එකක් වෙනවා චී කියලා චිබකෙන් චිබා දිස්ත්‍රික්කේ චියානට ලියන්නේ අපි සෙන් කංචිය. හැබැයි එන් 5 වලදී ඔයගොල්ලෝ මතක තියාගන්න මේක සෙන් වලදී තමයි ඔයගොල්ලන්ට එන්නේ 3 දී විතරක් සවුන්ඩ් එක සන්සෙන් වෙනවා අය 8 දී හස්සෙන් වෙනවා. හොඳයි ඊළඟට අපි යමු මන් කංචියට. මන් කියන්නේ 10000 10000 මේක මන් මන් බන් කියන දෙකටම අපි මෙයව පාවිච්චි කරනවා විශේෂයෙන්ම N5 වලදී ගණන් වලදී 10000 කියනකොට ඉචි මන් නිම සම්මන් කියද්දී අපි මෙයව පාවිච්චි කරනවා. හොඳයි අපි තව කංජි කීපයකට අද යමු. ඊළඟට yen yen කියන එක ඉංග්‍රීසි වලින් yen කියන්නේ මේක ජපනිස් වලින් n n කියන කංජිය ලියනකොට 1 මේ දෙක එකට ගන්න ඔන්නෝම නී ඊට පස්සේ මැද ඉර ලියලා තමයි ලියන්න ඕනේ මේක n ජපනිස් yen වලට කියන්නේ මේ කංජිය n right එතකොට අපි දැන් මෙච්චර වෙලා පිස්සලා ලිව්වනේ මන් කංජි එකත් එක්ක දාලා අපි කංජි වචනයක් ලිව්වොත් මේක නී මේක ඉස්සලා ලිව්ව එක ඉලක්කමක් එක්කනේ හැම වෙලෙම අපිට yen ය දෙන්නේ නේද? එතකොට මෙයාව අපි කියනවා නීමන්ෙන් කියලා. හොඳයි. එතනින් අපිට ඉලක්කම් සහ ඒ සම්බන්ධ කංචි ටික අපි කතා කරලා ඉවර කරනවා. දැන් අපි යමු අපේ පොතේ හැටියට නම් 25 වෙනි කංජියට තොෂි. තොෂි කියන්නේ අවුරුද්ද. 1 2 3 යොන් ගෝ ෂොකු තොෂි මෙයාව තනියම දැක්කම එහෙම නැත්නම් මගේ කුණ්‍යොමි සවුන්ඩ් එක තොෂි ඉලක්කම් එක්ක වගේ දැක්කහම අපි මෙයාව කියවන්නේ නෙන් කියලා. තොෂි කුණ්‍යොමි එක අනිත් එක නෙන්. මෙයාව ඉලක්කමක් එක්ක අපි දැක්ක කියමුකෝ අපි හිතමුකෝ තුනේ ඉලක්කමක් එක්ක දැක්ක කියලා සන් නෙන්. පහේ ඉලක්කම එක්ක දැක්කොත් ගෝ නෙන්. එහෙම කියවන්න ඕනේ. තනියම දැක්කොත් වාක්‍යයේ තොෂි තොෂි වේ නොහිතෝ වැඩි හිටිය අය නේ කොතොෂි මේ අවුරුද්ද. හොඳයි ඊළඟ කංජියට යනවා අපි. ඊළඟ කංජිය වේ උගල දන්නවා අපි ඉගෙන ගත්තා 10 වෙනි පාඩමේදී ස්ථාන කියනකොට වේෂ්ඨා ඒකෙදි වේ වේ ලියද්දී වේ ස්ට්‍රොක් තුනයි තියෙන්නේ මේ හරසිර ඊට පස්සේ පහල රයිට් මෙයා හරි විශේෂ කංජයක්. මෙයාගේ උන්්‍යොමි අපිට ගොඩක් හම්බ වෙනවා. එකක් උවේ කුණ්‍යොමි නේ. ඊළඟ එක මෙයාගෙන්
අගේමාස් කියන වචනේ අගේමාස් සහ අගාරිමාස් කියන ක්‍රියාපදේ ඉහළ නගිනවා ඉහළ දමනවා අගේමාස් කියන්නේ ඉහළ දමනවා අගාරිමාස් කියන්නේ ඉහළ නගිනවා නේ මෙයාටගෙන් අයන්න ඇඟ වෙනවා අගාරිමාස් අයන්න ඇඟ වෙනවා අගාරිමාස් නැත්තම් ආ ගේමාස් विशेष दे मे आगे तमाइ हेंगवेन्ने जो कियन ओन्योमेक गुलाट मत के दक्षाय क्यान अभी पाविचक जोजु जोजु यातेक अभी थे खांजी अभी इसहदे हम बेना थे खांजी एक तपि आप मेक खेल देना जोजु कियन कोट मे खांजी यातेक थे खांजी यूज करना एक अभी इसहदे हम बेना जोजु वेनवा इतक जोजु जोजु कियन वाशने जो पाविच कराने अपि उवे खांजे अरे तेक्कम अपि शिता खांजीर त्यामो एके आनी पैत्त शिता लियन कोट इन्न मिहेम शिता शिता या तेक्क अरैसल अपि जो एक कता करा अगेमास अगारु कियला मेके सगेमास अगारु पहल बसिनवा पहल दमनवा के सायान्नट अपि मेक पाविच कर सागारी मास एतां सागे मास सागारी मास सागे मास मैं आगे अपि स्पेशल वर्ड एकक इगन गन्नवा एक अपि ते खांजी दी अरिसला जोजु किवा वगे मैं आतेक ते खांजी पाविच करोत मेक हेता वेनवा हेता हेता क्याने अदाक्षाय ते खांजी तपि इगन गा जो सुखियादी उवे खांजी अतिक ते खांजी हेता खियादी शिता खांजी अतिक ते खांजी जो सुखिया ने दाक्षा हेता खियाने क्या ने पैत अपि देखट दाक्ष नह इलांग स्थान एक दि अपि हम इगन गाता नाका खियला वचन नाका खियाने अतुल मेक लियन कोट स्ट्रोक कोट गातो मिन मे विधि हाई කොටුව සම්පූර්ණ කරලා මැදින් ඉරක් දාන්න මෙයා නකා මේ තනි වශයෙන් කියන්නේ කුණ්‍යෝමියක නකා වෙනවා මෙයාගේ ඔන්‍යෝමියක චූ ජූ කියන ශබ්ද දෙක චූ චූ ගොකු වලදී එහෙම එන්නේ අපිට මේ කංජිය චූ ගොකු මෙයයි කුණි කංජයයි එකතු වෙන්නේ ජූ කියනවා පුරාම කියද්දී උදාහරණයක් විදිහට ඉචි නීචි जू दावस पुराम इच्छी निचि जू कियानपि मे खांज्य पाविचि करना हरे इलांगट अपि आमो हन खांज्यट मे पाठमे तव खांज्य देखाय तेन हन केन वचने अहिलति हन केल कियाने बागेट हमार केनुट गुलंट अहिलति योजि हन इचि जि हन केनुट अन्न मे अपि एतेंदि गान्नवा हन एतेक्कम विनाडी खांजियत मेघमामा खेल देना मुखदेक वचन मेघ पीट बेदगात्वेनवा विनाडी खांजिय मेघ फुन बुन खेन वचन देनो मे आई अरे इसल लिव हन खांजिया देखे एक एक हरियट एन फाइव विभाग वी दखीन दया मिन्न मे हन बुन खेन वचने हेदेन हन बुन खियान हाफ भाग्य විනාඩි කංජිය ගැන පොඩ්ඩක් කියන්නම් මොකද ඒකදී ක්‍රියාපදයක් එක එක ක්‍රියාපදයක් උත් වෙනවා ඒකේ කුණ්‍යෝමි විදිහට වකේමස් කියන ක්‍රියාපදේ වකේමස් කියන්නේ බෙදනවා වකේමස් ආය අනිත් ක්‍රියාපදේ තමයි වකාරිමස් කියන්නේ තේරෙනවා මීට අමතරව මෙයාගේ ඕන්‍යෝමි එක තමයි ෆුන් බුන් විදිහට අපි ගන්නෙ ෆුන් පුන් බුන් ශබ්ද තුනම එනවා එක විනාඩි වලදී සහ හන් බුන් කියන තැනේදී අපිට හම්බ වෙනවා හරි ඉලක්කමක් આવොත් එක આવොත් මේක ඉප්පුන් දෙක આવොත් නී ෆුන් ඒ වගේ එක විනාඩි කංචි හොඳයි එහෙනම් අපි දැන් කංචි 30ක් කතා කරලා තියෙනවා ඊළඟ පාඩමෙන් අපි තව කංචි කීපයකට යමු එතකන් Sayonara.